තෙරුවන් සරණයි අපේ දරුවනි අදත් අපි අපේ සුපුරුදු වැඩසටහන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට අනුමාන ප්‍රශ්න සාකච්ඡාව. ඉතින් මේ අනුමාන ප්‍රශ්න සාකච්ඡාවේ අද තිබෙන්නේ අංක 4 අනුමාන ප්‍රශ්න අපි දැන් තුනක් සාකච්ඡා කරලා ඉවරයි. එතකොට මේ අද දවස බලාපොරොත්තු වෙන්නේ තවත් අලුත් පාඩමකින් මේ ප්‍රශ්නය ආරම්භ කරන්නට 11 ශ්‍රේණියේ දෙවැනි පාඩම බුදු ගුණ අනන්තයි කියන පාඩම. ඔබ දැන් මේ පාඩම් පෙළ පොතේ කරලා ඉස්කෝලේදී කරලා තියෙන සමහර විට ප්‍රශ්නවලට උත්තරත් ලියලා ඇති. ඉතින් එහෙම වුණත් දැන් අපි අපේ වැඩසටහනට අනුව දෙවැනි පාඩම අද ආරම්භ කරනවා. එතකොට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබගේ බුද්ධ ධර්ම විෂයට අදාළව දෙවැනි පාඩමින් අනුමාන ප්‍රශ්නයක් තමයි අපි අද සාකච්ඡාවට ගෙන එන්නේ. වෙනද වගේ මම ඔබට කියනවා මේ ප්‍රශ්නය පොතක ලියාගන්න, ලියාගෙන ඔබ විභාගයේ කිට් වෙනකොට නැවත නැවත බලපුවාම ඔබට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය ප්‍රශ්න සියල්ල 7ක් එනවා ව්‍යුහගත ප්‍රශ්නවල. ඒක අපි දැනටම දන්නවා. පළමුවෙනි ප්‍රශ්නයේ කෙටි ප්‍රශ්න 10කින් යුක්තයි ඒ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය. එහෙම නැත්නම් දෙවැනි කොටස ඒ පළවෙනි එක අනිවාර්යයි. අපි පහුගිය දවසක ඒ පිළිබඳවත් අනුමාන ප්‍රශ්න සාකච්ඡා කළා. ඉතිරි වෙන්නේ ප්‍රශ්න 6යි. ඒ 6මුත් 7වෙනි ප්‍රශ්නය කෙටි සටහන් ලියන්න තියෙනවා. එතකොට අපි තෝරගන්නා ප්‍රශ්න 4ක් වාගේ ගානක් තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ 4ෙන් අපිට තෝරගෙන පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්න කීපයක් ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඔබට මතකයි දැන් පළවෙනි එක ප්‍රශ්නයක් සාමාන්‍ය ව්‍යුහගත ප්‍රශ්නයක් කොටස් 3කට බෙදෙනවා. ඒ කොටස් 3ට බෙදෙන එකේ පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස කියලා ඒකට ලකුණුත් හම්බ වෙනවා. එහෙම පළවෙනි කොටසට ලකුණු 2යි, දෙවැනි කොටසට ලකුණු 3යි, තුන්වැනි කොටසට ලකුණු 5යි. එහෙම තමයි ලකුණු 10ක් ඔබට හිමි වෙන්නේ. එතකොට මේ ලකුණු 10 ලබා ගන්න ඔබ කොටස් 3ම ලියන්න ඕන. පළවෙනි කොටස කෙටි පිළිතුරු එක නම් කරන්න, එක නිර්වචනය කරන්න, දෙවැනි එක එක කොටසක් හෝ හඳුන්වන්න පොඩි සරල උත්තරයක් ඒකටත් බලාපොරොත්තු වෙන්නේ. තුන්වැනි කොටස තමයි ඔබේ අත්දැකීමුත් එකතු කරගෙන පිළිතුරු සපයන්නට ඕන. හොඳයි, අපි අපේ පාඩම බලමු. අද දවසේ කොහොමද අපි මේ ප්‍රශ්නේ සකස් වෙන්නේ කියලා. තාදී ගුණය යනු කුමක්ද? දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අතරින් ගුණ කීපයක්ම තිබෙනවා අපි සාකච්ඡා කරපු. ඒකෙන් අහන්නේ තාදී ගුණය කියන්නේ මොකද්ද කියලා. 2, බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණේ පෙන්눔 කරන අවස්ථා 3ක් නම් කරන්න. දැන් ඒක අවස්ථා 3ක් නම් කරන්න කියනවා. හැබැයි මේකත් තාදී ගුණයටම අදාළව. ඒ පෙන්눔 කරනනේ. එතකොට අපේ ජීවිත ගැටලුවට මුහුණ දීමේදී තාදී ගුණේ පුහුණු කර ගැනීමේ ඇති වැදගත්කම පහදන්න මේ ප්‍රශ්නය කොටස් 3 මේක ප්‍රශ්නයක් විදිහට සැලකෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නයට තමයි පිළිතුරු ලියන්න අපි මේ උත්සාහ ගන්නෙ. තාදී ගුණය යනු කුමක්ද? තාදී ගුණය කියන්නේ මොකද්ද කියන එක ඔබට කෙටියෙන්ම එක වාක්‍යයකින් ඒක ලියන්න පුළුවන්. අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය, නොසැලෙන ගුණය, ඒ වගේම අකම්පිත ගුණය, අෂ්ටලෝක ධර්මයට කම්පා නොවීම කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. මේ උත්තර තුනම එකයි. නොසැලෙන ගුණය කිව්වත් එකයි, අකම්පිත ගුණය කිව්වත් එකයි. ඒ නිසා ඔන්න පළවෙනි ප්‍රශ්නයට උත්තරය ඔබට ලකුණු 2ක් හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය පෙන්눔 කරන අවස්ථා 3ක් නම් කරන්න. තාදී ගුණය පෙන්눔 කරන අවස්ථා ගුණක් තියෙනවා. අපිට ඕනෙන්නේ අපෙන් අහන්නේ 3යි. මොකද ලකුණු 1 ගන්න දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි කොටසට ලකුණු 3යිනේ. එතකොට තාදී ගුණය පෙන්눔 කරන අවස්ථා 3ක් ඔබ නම් කරහම ඇති. 12වෙනි වස් කාලේ වේරංජානුවර වස් විසීම එකක්. ඔන්න ඔබට ඒක මතකයි. අර උදේ බමුණාගේ ආරාධනාවෙන් බුදුහාමුදුර වේරංජානුවරට වැඩම කළා. දුර්භික්ෂයක් ඇති වුණා. ඒ බමුණාට දානමාන දෙන්න බැරි වුණා. එතකොට බුදුහාමුදුරන්ට විශාල දානමාන ලැබිච්ච බුදුහාමුදුරෝ අර යව වළඳන්ට සිද්ධ වුණා. ඊළඟ කොසල් රජුරන්ගේ අසදෘශ මහා දානේ
අසදෘශ මහා දානේ හැම දෙයක්ම කොසල් රජුරෝ නෑ කියන දෙයක් නැති තරම් දුන්නා. ඒවා ඔක්කොම විශාල දේවල් වස්තු සම්පත් දන් දුන්නා, ආහාර පාන කණ්ඩ බොණ්ඩ හැම දෙයක්ම තිබුණා. එතකොට ඒක තමයි අසදෘශ මහා දානේ. බුදු කෙනෙකුන්ට එවැනි දාන එකයි ලැබෙන්නේ, අසදෘශ මහා දාන. එතකොට ඒ දානේ තමයි කොසල් රජුරෝ දුන්නේ. බිම්බිසාර රජුරන්ගේ ප්‍රථම ආරාම පූජාව. ඒකෙත් බුදුහාඳුරෝ කම්පා වුණේ නැහැ. ඊළඟට සුන්දරි පරිබ්‍රාජිකාවගේ සිද්ධිය. සුන්දරි පරිබ්‍රාජිකාව බුදුරජාණන් වහන්සේ ඉන්න පන්සලේ අර තීර්ථකයෝ විසින්, බුදුහාඳු විරුද්ධවාදීන් විසින් මරල හැංගුවා. එතකොට බුදුහාඳුරන්ට චෝදනා කරා ආනන්ද හාමුදුරුවෝ දෙන්නට. හැබැයි බුදුහාඳුරෝ කම්පා වුණේ නැහැ. චිංචිමානුයිකාව ධර්මිටියක් බඩේ බැඳගෙන ඇවිල්ලා බුදුහාන්ට දෝෂාරෝපණය කළා. බණ කියන උඩ සෙනග ඉස්සරහා බුදුහාරේ කම්පා වුණේ නැහැ. අක්කෝස භාරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේට බැන බැන ගියා. බුදුහාමුදුරුවෝ ළඟ නිතරම නින්දා අපහාස කරපු බමුණෙක් තමයි අක්කෝස භාරද්වාජ. ඊළඟට ජේතවනාරාමයේ පිළිගැනීම. කෝටි 54ක් කහවණු කෝටි 54ක් වැය කරලා බුදුරජාණන් වහන්සේට පන්සලක් හදලා පූජා කළා. ඒත් බුදුහාමුදුරු උද්දාමයට පත් උනේ නැහැ. දැන් මේකෙදී ඔබ මතක තියාගන්නට ඕන, අටලෝ දහමින් කම්පා නොවීම කියනකොට දුක පැත්ත විතරක් නෙවෙයි, සැප ලැබීමේදීත් උද්දාමයට පත් නොවීම. දැන් බුදුහාමුදුරන්ට ප්‍රශංසා ලැබෙනකොට, ඒ වගේම ලාභ ලැබෙනකොට, කීර්තිය ලැබෙනකොට උද්දාමයට පත් උනේ නැහැ. නින්දා ලැබෙනකොට, අලාභ ලැබෙනකොට, ආයස ලැබෙනකොට කනගාටුට පත් උනේත් නැහැ. මේ දෙකටම මධ්‍යස්ථ බව තමයි තාදි ගුණය කියන්නේ, අකම්පිත ගුණය. ඒ නිසා ඒක හොඳටම මතක තියාගන්න ඕන නොවරදවාම. තුන්වෙනි කොටසෙන් අහන අපේ ජීවිත ගැටලුවලට මුහුණ දීමේදී තාදි ගුණය පුහුණු කර ගැනීම ඇති වැදගත්කම පහදන්න. අපේ ජීවිත ගැටලුවලට මුහුණ දීමේදී, එදිනෙදා ජීවිත ගැටලුවලට මුහුණ දීමේදී අපිට මේ අටලෝ දහම තමයි නිතරම මුහුණ දෙන්න වෙන්නේ. තාදි ගුණය කියන්නේ මොකක්ද කියලා ඔබට විස්තර කරන්න පුළුවන්. අටලෝ දහම ඔබට ඊළඟට නම් කරලා ඒ කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ලාභ අලාභ, යසායස, නින්දා ප්‍රශංසා, සැප දුක් කියලා. එතකොට ඔන්න ඔබ විස්තරාත්මකව ලියන ඡේද වෙන්වෙන් කරගන්නත් මේකෙදි උදව්වක් වෙනවා. ඊළඟට අපි නිතරම මේ අටලෝ දහමට මුහුණ දෙනවා කියන එක ඔබ සනාථ කරන්න ඕන. ඔබ ජීවිතේ එහෙමයි. දැන් අද ඔබට හොඳට සතුටින් ඉන්න පුළුවන් වුණා, හැම කෙනාම ඔබට ප්‍රශංසා කරන. නමුත් හෙට ඔබේ වැරැද්දකට දෝෂාරෝපණයක් කරන්න පුළුවන්. ඊළඟට සමහර අය දිවිනසා ගන්නවා මේ தත්ත්වය නිසා. දිවිනසා ගන්න බලනවා, එල්ලෙනවා, වහබුනවා, ගඟේ පනිනවා, මුහුදේ පනිනවා, නොයෙක් දේවල් කරන්න මිනිස්සු උත්සාහ කරනවා. ජීවිතේ නැති කරගන්නයි අර අටලෝ දහමින් මිනිස්සු අකමැති පැත්තට මුහුණ දෙන්න කැමති නැහැ. දැන් ලාභ අලාභ, අලාභ වෙනකොට කැමති නැහැ. අලාභ වෙනකොට මිනිස්සු රණ්ඩු දබර කරගන්නවා, මිනිස්සු ලෙඩ වෙනවා. ඒක තමයි අපි ජීවිතේ මුහුණ දෙන ගැටලු. සුන්දරි පරිබ්‍රාජිකාවගේ සිද්ධියේදී බුදුහාමුදුරු පිණ්ඩපාතයවත් යන්න බැරි වුණා. ආනන්ද හාමුදුරුවන්ටත් බැ, අනික් හාමුදුරුවන්ටත් පාරේ බහින්න බැරි වුණා. මිනිස්සු දොස් කියන්න ගත්තා. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් කියනවා, බුදුහාමුදුරුවනේ අපි මේ නුවරින් වෙනත් නුවරකට යමු. බුදුහාමුදුරුව දේශනා කරන ආනන්ද, කලබල වෙන්න එපා. ඔව අසත්‍ය දේවල්, ඔව සතියක් යනකොට වෙනස් වෙනවා. මිනිස්සු හැමදාම ඔහොම දොස් කියන්නේ නැහැ. සතියකින් පස්සේ වෙනස් වෙන නිසා අපි මෙහෙ ඉමු. වෙන නුවරකට ගියපුවහම මේ නුවර මිනිස්සුත් අපිට එහෙම කිව්වොත් එහෙම අපිට යන්න වෙනවා. දැන් විභාග අසමත් වෙනකොටත් දරුවෝ එහෙමයි. විභාග අසමත් වීමේදී සමහර ළමයි ජීවිතේ එපා වෙනවා, කලකිරෙනවා, වහබොනවා, එල්ලෙනවා, මැරෙන්න යනවා. ඉතින් එහෙම නැහැ, මූණ දෙන්න ඕන අටලෝ දහමට. ඉතින් එහෙම මූණ දෙන්න බැයි නම් අපි මේ තාදි ගුණ ඉගෙන ගන්නෙ මොකටද? ඒක තමයි අපේ ජීවිතේ ගැටලුවලට විසඳුම් විදිහට මේ අටලෝ දහමට කම්පා නොවීම අපි ජීවිතේ පුරුද්දක් කරගන්න ඕන. බුද්ධ චරිතෙන් අපිට ලැබෙන්නේ ඒ වාගේ ප්‍රයෝජන. ඒ නිසා දරුවනි, ඔබ හැම දෙනාම මේ ප්‍රශ්නේ විස්තර කරලා හොඳින් ලියන්න පුළුවන්කම ලැබෙයි ඔබට. ඔයක තමයි අපේ හතරවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කළේ, තාදී ගුණේ පිළිබඳව. ඉතින් එහෙමනම් අපි අදට පාඩම නතර කරමු.
ඔබට මේ පාඩම් මාලාව බලන්නා වගේම ඔබේ තවත් යාළුවන්ට ඉගෙන ගන්න අයට දන්න කියන අයට මේ ෂෙයා කරලා යවන්න මේක බලලා ඒ අයටත් පණිවිඩයක් ගන්න මේ පාඩම් වලට එකතු වෙන්න පුළුවන් ඒ අයටත් දැනුමක් ගන්න පුළුවන් එහෙමනම් හැම දිනාටම ඒ සඳහා ඔබේ අවධානය යොමු කරන්න කියමින් අද දවසේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි අපේ පාඩම නිමවටපත් කරනවා